පිරිත්කීම වනාහි වෙදකමට තරමක් සමාන දෙයකි. එය ලාභ අපේක්ෂාවෙන් කට්හඩිකමක් සේ කිරීම නුසුදුසුය. එහෙත් ඒ ජනයාට යහපතක්මන පරිද්දෙන් කළ යුතුය. සුදුසු පරිදි නොක කියන පිරිතෙහිද අනුහසක් බලයක් නැත. පිරිත කියයුතු ආකාරය, ආටානාටිය සූත්‍ර අටුවාවෙෙහි මෙසේ දැක්වෙයි. අත්තම්පි පාලිම්පි විසංවා දෙෙත්වා සබබ සෝවා පන අපගුණංත්වා බනන්තස්සහි පරිත්තං තේජයවන්තං න හෝතී. සබබසෝ පගුණං කත්වා බනන්තස්සේව තේජවන්තං හෝතී ලාභහේතු උග්ගහෙත්වා හනත් අස්සා පි අත්තං න සාදේති. නිසරණ පක්කේ ටත්වා ඉමං පරිත්තං මෙත්තං පුරේචාරිකං කත්වා බනන්තස්සේව අත්තාය හෝතී. දීගනික ඇට්ටකතාව හත්සිය හයපිටුව. තේරුම අර්ථයත් පාලියත් වරදවා හොඳින් ප්‍රගුණ කර නොගෙන කියන්නහුගේ පිරිත ආනුභාව සම්පන්න නොවේ. සර්වාකාරෙන් ප්‍රගුණ කර කියන්නහුගේ පිරිතම ආනුභාව ඇත්තේ වෙයි. ලාබේ හේතුකොඩගෙන කියන්නහුගේ පිරිතෙන්ද අර්ථ සිද්ධිය නොවේ නිසරණ පක්ෂයහි සිට මෛත්‍රිය පෙරතුකොටගෙන කියන්නහුගේ පිරිතම අර්ථසිද්ධිය කරන්නේය පිරිත් කියන ඇතෙමුන්ට පිරිත හරියටම පාඩම් නැත. අල්ප අකුර මහපරාණකොට මහප්‍රාණකර අල්පප්‍රාණ කොටද කියති. වචන මැදින් කඩා එක වචචනය වචන දෙකක් කොටද කියති. එක් වචනයකට අකුරක් අනික් වචනයකට එකතු කර කියති. සගගේසු වායං යනු සගගේ සුවායං යැයිකීම වචනයක අකුරක් අන්වචනයකට එකතු කිරීමය මහාකාරුනිකෝ යන්න මහාකාරුනිකෝ යැයි කීම වචනය දෙකට කඩා කීමය එසේ කියන පිරිතෙහි අනුහසක් නැත පාඩම් හරියට ඇතද තේරුමක් නොදැන කියන පිරිතෙහි ද අනුහස නැත පාඩමත් හරියට ඇතිව තේරුමත් දැන කියන පිරිත වුවද. මෛත්‍රිය පෙරදැරී නොකොට ලාබ අපේක්ෂාවෙන් හෝ මිනිසුන්ගේ කරදරයෙන් ගැලවීමේ අදහසින් හෝ කියන්නේ නම් එහිද අනවාස නැත විහාරයේදී හෝ ගේකට පැමිණ හෝ පිරිත් කියන්නට ආරාධනා කළ හොත් කීම සුදුසුය. පිරිත් නූල් පිරිත්පැන් පිරිත්තෙල් මිනිසුන්ගෙන් ආ කල්හි ඔවුන්ගේම නූල්වලට වතුරවලට තෙල්වලට පිරිත් කරදිය යුතුය. විහාරයේ උදකංවා අත්තනෝ සන්තකම් සුත්තංවා දේති දුක්කටන් සමන්තපාසාධිකාත් තුන්සේ තිස්හත පිටුව. යැයි විහාරයේ දිය හෝ තමා අයත් නූල් හෝදයි නම් දුකුලාා ඇවැත් යැයි දක්වා ඇත්තේය. විහාරයේ වතුරය කියනුයේ භික්ෂූන්ගේ ප්‍රයෝජනය පිණිස භාජනවලට ගෙනවිත් තබා ඇති වතුරය. විහාරස්ථානයේ ලිංක් පපකුණුවලින් ගිහිියෝ වතුර ගෙනත් නම් ඒවා පිරිත්කරදීම සුදුසුය. අමනුෂ්‍ය උපද්‍රව දුරකිරීමට පිරිත්කීම සුදුසුය. ඒ කළයුතු පිළිවෙල දක්වා ඇත්තේ මෙසේය. යමෙකුට අමනුෂ්‍ය දෝෂයක් ඇත්තේ නම් ඔහුට මෙත්ත සුත්ත දජගග සුත්ත රතන සුත්ත යන මේ සූත්‍රතුන හදදිනක් කියයුතුය. හදදිනක් කියයුතුය කියනුයේ රෑ දවල් දෙකෙහි. නොනවත්වා කීම නොව දවසට වරබැගින් හෝ දෙවරබැගින් හෝ කීමය. මෙසේ පිරිත් කියන කල්හි සමහර විට දෙතුන් දිනකින්ම අමනුෂ්‍යයා යනු ඇත. සතියක් පිරිත්කීමෙන්ද නොගිය හොත් ஆටානාටිය සූත්‍රය කියයුතුය. ගේහිද පිරිවර කොටහිந்த මෛත්‍රිය පෙරතුකොටගෙන පිරිත කියයුතුය. පළමුුවෙන් ආතුරයාට සිල් සමාධන් කරවා සීලේහි පිහිටි ආතුරයාට පිරිත කියයුතුය. එසේ කරන කල්හි සමහරවිට භූතයා ආතුරයා හැර යනු ඇත. ඇතැම් භූතයෝ එපමනකින් නොඇති. එයින්ද භූතයා නොයේ නම් ආතුරයා විහාරයට ගෙන්වා සෑ මළුවෙහි හිඳුවා මල සුන්වල මල් ආදිය පූජා කරවා පහන් දල්බවා සෑමළුව හැමද මංගලගාතා සජ්ජායනා කළේතුය සියලු භික්‍ෂූන්ට එහි රැස්වන ලෙස හඬ නැගිය යුතුය සමීපය වෙසන සියලු භික්‍ෂූන් එහි පමුණවාගත යුතුය බ විහාරයට සමීපතැනක පිහිටි දෙවියකු ඇතයයි සැලකෙන දෙටු ගසක් වෙත ඔබගේ පැමිණීම මහා සංඝයා වහන්සේ බලාපොරොත්තු වෙතිය කියා දෙවියාට දැන්වීමට දූතයකු යවිය යුතිය සංග සනිිපාත ස්ථානයට දෙවියන් පැමිණිය යුතුය ඉක්බිති අමනුෂ්‍යයා ආවේශවී සිටින්න හෝගෙන් නුබේ නමකුමක් දැයි විාල යුතුය භූතයා නම කියනු ඇත ඉන් පසු ආතුරයාගේ නම ගෙන කතා නොකොට භූතයා කී නම ගෙන එනමින් ඔහුට කතාකොට. ඔබ මේ මල් පහන් සුවඳදුම් පිදීමේ පින් අනුමෝදං වන්න ඔබට පඩරු පිණිස මහා සංඝ්‍යා වහන්සේ මංගලගාතා සජ්ජායනා කළහ. ඔබ මහා සංගයා කෙරෙහි ගෞරවෙන් ආතුරයා අත්හැර යන්න යැයි කිය යුතුය සංගයා එසේ කී කල්හි භූතයා යා යුතුය එයින්ද භූතයා ආතුරයා හැර නොයේ නම් දෙවියන් අමතා මේ අමනුෂ්‍යයා අපගේ කීමට අනුකූල නොවන්නේය එබැවින් අපි බුද්ධ ආඥාව කරන්නෙමු යයි හඬ නගා ආටානාටිය සූත්‍රය සජ්ජායනා කළ යුතුය වින අටුවාවෙහි හා දීගනිගාය අට්ටකතවෙෙහි හත්සි හතපිටුව හි දක්මන ලද පිරිත්කීමේ වතය ආටානාටි ආරක්‍ෂාවටය කියා වෙසවුණු මහ රජතුමා දුන්නේ විපස්සිිස්ස නමත්තු යනාදී ගාථාවේ පටන් තස්මා ඒවං වදේමසේ ජිනං වන්දත ගෝතමං ජිනං වන්දාම ගෝතමං වි්ජාචරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං යන්න දක්වා ඇති පාලියය ඒවං මේ සුතං යනාදිය හයා අයංකෝ මාරිස ආටානාටිය රක්කා යනාදිය ආරක්ෂා පිණිස සජ්ජායනා කළයුතුය ඒ පිරිතට අයත්නොවෙයි